kini nivana nivana dura dakina nuwana mululowa mavita keruwa bahai kiyala bahana hai kiyala bahai yali 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 kiwa ratunu ratata pana denna pinata rata ranil kenek heduwa karanera aran bara hisitaran tani nayakaya aawa veerayak nova veerayak kila namak wenas keruwe aaye ratunu beri nisa nathuwa beri nuwana ranil obowe ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කෙරෙන හම්බන්තොට පැවති ජන රැලියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. පුලුවන් ශ්‍රී ලංකා ජන රැලියට විශාල පිරිසක් එක් වුණා. කිහිප දිනකම ජන හමුව ඇමතුවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සියල්ලම අපි තමුන්නාන්සලත් එක්ක එකට වැඩ කරන. මේක තමයි මේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය. ලත් එක තව මන්ත්‍රීවරු 76 දෙනෙක් ඉන්නෝ දැන් මේ වෙනකොට. අපේ ප්‍රාදේශසභා මන්ත්‍රීවරු, නගරසභා මන්ත්‍රීවරු. ඒ විදිහට මේ දෙවන්ත දේශපාලන ව්‍යාපාරයේ ශක්තිමත් කරන්න ගම් මට්ටමේ බිම් මට්ටමේ දේශපාලන බලවේග සියල්ලම දැන් ඒක රාශී වෙලා තියෙනවා. ඔබතුමා කරේ පින්කමක්. ඒ තමයි අද මෙතන ඉන්න මේ සෙනග මේන් භාගයක් ජීවතුන් අතර නැහැ. ඔබතුමා මේ වගකීම බාර නොගන්න. එහෙම වුණා නම් මිනිස්සු මැරෙන්නේ වෙන එකකින් නෙමෙයි බේත්තික නැතුව. මේ විතරක් නෙමෙයි ගෙදර වැසිගිලිය කැඩුණා නම් වැසිගිලි කටක් ගේන්න තැනක් තිබුණේ නැහැ. ඒ ඔක්කොම නතර කරලා තිබුණේ ආනයන. ඔබතුමා මේ පින්කමට අද දායක වෙලා මේ රට ගොඩ ගත්තා. ආයි අත්හදා බැලීම් කරන්න අවශ්‍ය නැහැ. දැන් අර සුරංගනා පොතක් කියලා තිබුණා ජනතා විමුක්ති පෙරමුණ. හැබැයි ඒකේ හරි හොඳ කෑල්ලකුත් තිබුණා. 98 පිටුවේ ලියලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථිකයක් හදනවා කියලා. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියලා තියෙන්නේ පුළුවන් හම්බු කරපු එකගේ සල්ලි ටික ගන්න සමානව බෙදන්න සරදිය න්‍යායක් නිර්මාණය කරන්නේ. අන්න ඒ නිසා තමයි අද කොටස් වෙළඳ පොලේ යම් විචලනයක් ඇති වෙන්න පටන් අරගෙන තියෙන්නේ. කොළඹ ඉන්න සල්ලි කාර්යෝ ටික මේ පිටරටවල් වලින් හදන රැල්ල දැක්කහම Facebook එකේ හදන රැල්ල දැක්කහම ඔන්න පටන්ගෙන තියෙනවා කොළඹ ඉන්න සල්ලි කාර්යෝ ඩොලර් ටික පිටරටට යවන්න උණ්ඩියල් කරන්න පටන් අරගෙන හොයලා බලන්න. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා අපි අවුරුදු 4ක් තරුණ තරුණිය රැකිය හම්බුනේ නැහැ. ඒ නිසා එන අවුරුද්දේ ඉඳන් පළවෙනි පියවර හැටියට තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ආදායම් මාර්ග දෙනවා. ඒ කොටසක් දෙන්නේ ස්ථීර ස්මාර්ට් ඇග්‍රිකල්චර් සොයන් රැකියා අනික පුද්ගලික අංශයේ රජයන්. තවත් 50,000කටයි මුදල් දෙනවා පුද්ගලික හෝ ආණ්ඩුවේ තමන්ට කැමති විෂයක් ගැන කාර්මික පුහුණුව ලබන්න. මෙන්න මේ ඔක්කොම අපි කළා දෙනවා. ඒ කොච්චර කරාද කිව්වොත් අද සජ බෙදෙන ප්‍රතිපත්ති තීන නැවැත්තුවා. අපි මුකුත් දාලා නැහැ. මේක රැකියා දෙනවා. දැන් විගහට ගිහින් අපි ඒක මාරු කරන්න ඕනේ කි. ඉතින් දැන් ඒ ඔක්කොම අයින් කරන තව පිටුවක් දාන්න රැකියා ලක්ෂ 10ක් දෙනවා කියලා එන අවුරුදු. එච්චරයි වෙලා තියෙන්නේ. ඒ තරුණ ලක්ෂ 10ක් නෑ රැකියා ගන්න. අපිට බංගලාදේශෙන් ගේන්න වෙනවා. තව එක කරුණක් තියෙනවා මේ හම්බන්තොට. මම එදා බාරගත්ත හම්බන්තොට වරාය දියුණු කරන්න චයිනා මර්චන් සමාගම ගෙනාවා. චයිනා මර්චන් සමාගමෙන් මෙතුමත් එක සැලැස්මක් තියෙනවා. සුබානජුරන් සමාගම ගෙනල්ලා තව එකක් කරලා තියෙනවා. මෙතනදී මූලික වශයෙන් අපේ අක්කර 10,000ක් ඉන්නවා මෙහි මොනරාගලයි. මං කොයි පළවෙනි අක්කර 4,000 අපි මෙහෙන් ලබලා දෙනවා කියලා. එහෙනම් එතන ආයෝජන කලාපයක් කරන්න දැන්ට හම්බන්තොට අක්කර 4,000ක් දෙන්න එකඟ වෙලා තියෙනවා. ඒ වගේම තව කාරණයක් තියෙනවා. අපි තමයි දැන් සයිනොපෙක් පිරිපහදුව මෙහාට ගෙනාවේ. ඒක හම්බන්තොට තියෙනවා. මම එකක් කියන්න. ඊළඟ අවුරුදු 5 ඒ ආරම්භ කරපු එකෙන් හම්බන්තොට ප්‍රධාන නාවික කර්මාන්ත සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් කරනවා කියලා මම මෙතන ප්‍රකාශ කරනවා. මේක විශාල නගරයක් වෙයි. ඒකයි වෙන්නේ. අන්නේ නගරේ කරන්ට යනවා. කැමතිද නැද්ද? කාටද ඕන කවුද විරුද්ධ? හම්බන්තොට අපි කර්මාන්ත ආර්ථිකයක්, සංචාරක ආර්ථිකයක් ගෙනල්ලා දෙන්න. වෙළඳ ආර්ථිකයක් ගෙනත් දෙන්න. වරාය ආර්ථිකයක් ගෙනත් දෙන්න. ඒත් ඒ කරන්න එක දෙයක් තියෙනවා. සෙප්තැම්බර් 21 වෙනිදා ගෑස් සිලින්ඩර් ළඟින් කතිර ගහන්න. ඒක නැකරුවොත් සිලින්ඩත් නෑ වරායත් නෑ කර්මාන්තත් නෑ.